වෙන්රි. ස්වාධින් රූපහානි මාධ්‍යජාලය සෑම විටම ජනතාවාදීව මාධ්‍ය මෙහෙවරේ යෙදෙනවා. ජන දුක නිවන්නත් නිරන්තරයෙන් වෙහෙසෙන රූපහානි මහගෙදර මනුෂ්‍යත්වයේ සත්කාරය සෑම විටම අසරණව සිටින ජනතාවට පිහිට වෙන්න අතහිත දෙනවා. ඔස්ට්‍රිහන් ඒ මනුෂ්‍යත්වයේ සත්කාරයේ තවත් මානුෂීය පියවරක් අපි අද තැබුවා. හිසට සෙවණක් නැතුව අසරණව හිටපු පවුලකට අලුත් නිවසක උරුමය හිමි කර දෙන්න ස්වාධින් රූපහානි මාධ්‍යාලයට අදත් හැකියාව ලැබුණා. පුත්තලම කරුවලක ස්වව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ඉපලෝකම ග්‍රාම නිලධාරි වසමේ සාලියවැව සියඹලාව කුඹුක්කන් ග්‍රාමයේ අසරණ පවුලක් වෙතයි මෙම නව නිවසේදී කර දෙනු ලැබුවේ. ශ්‍රී සංකපාල රජමහා විහාරාධිපති පූජ්‍ය කොකාවල කෝලිත ස්වාමින් වහන්සේගේ මැදිහත්වීම මත දකුණු කොරියාවේ ශ්‍රී ලංකා රාමාධිපති පූජ්‍ය කටුවන විජිතවංශ ස්වාමින් වහන්සේ මේ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කළා. සමාධි ජාත්‍යන්තර බෞද්ධ පදනමේ ප්‍රජා සත්කාරයක් ලෙස ස්වාධින රූපවාහිනිය හා එක්ව රුපියල් මිලියනයක් වැය කර ඉදි කළ මෙම නිවස අදාළ පවුල වෙත පවරා දීම අද සිදු වුණා. ස්වාධින රූපවාහිනි මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. මුඛ ආවරණ ලබා දීම හා පාසල් සිසුන් සඳහා අධ්‍යන උපකරණ ලබා දීමේ වැඩසටහනක්ද මීට සමගාමීව ක්‍රියාවට නංවා තිබෙනවා. ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ මං හිතන්නේ මාධ්‍ය මෙහෙවරය අතික්‍රමණය කරමින් බොහෝ වෙලාවට සමාජ මෙහෙවරකට යොමු වෙලා තිබුණා. අද ඊයේ මේ වසර ගණනාවකට ඉස්සෙල්ලා මං හිතන්නේ මාධ්‍ය නාලිකාවක් පළවෙනි වතාවට සමාජ සත්කාර වැඩපිළිවෙලකට සම්බන්ධ වුණේ ස්වාධින් රූපවාහිනී මාධ්‍යාලයේ. මං හිතන්නේ මේ වසර ගණනාවකට පෙර විශේෂයෙන්ම මායිම් ගම්මානවල හිටපු අසරණ දෙමව්පියන් දුව දරුවන් වෙනුවෙන් කියලා විශාල සත්කාර රැසක් කළා තිබුණා. ඒ විතරක් නෙමෙයි යුද්ධේ නවතන් වූ පිරිස් වෙනුවෙන් විශාල කාරණා රැසක් කරලා තිබුණා. සුනාමි වියසන වගේ වෙලාවවලදී, ගම් වතුරවලදී, නායෑම්වලදී මේ විවිධ තැන්වල විවිධ පුණ්‍ය ක්‍රියා කළා. ඒ ජනතාවටවත් කියන, සමාජයටවත් කියන, රටටවත් කියන මාධ්‍ය නාලිකාවක් විදිහට අපි හැමතිස්සෙම හිතන්නේ වැඩ කරන්නේ සමාජීය ප්‍රගමනයේ සඳහා. මේක ආරම්භක එක්තරා කොටසක් පමණයි. අපි මේ කාරණාව දිගින් දිගට සමාජගත කරනවා. අපි ලබන සතියේ සිට සෙන්තුරාතර යම් කිසි ගුවන් වෙලාවක් වෙන් කරනවා. මෙවැනි අසරණ වෙච්ච පවුල් සම්බන්ධව ජනතාව දැනුවත් කරලා මනුෂ්‍යත්වයේ සත්කාරය හරහා අපි පුල් පිළිබඳ දැනුවත් කරනවා. මේක මහ පිං වැඩෙන පිංකමක් අපේ මෙත්තුමනි. ඔබතුමාගේ බලාපොරොත්තුවට ඒ ප්‍රාර්ථනාවට අපත් එක් වෙනවා. මමත් ආරාධනා කරනවා ඒ සඳහා අපි ඔක්කොම එකතු වෙමු කියලා. ඇවිල්ලා මේගේ මාසයක් ඇතුළත හදලා නැත්නම් මේ ඇත්තන්ට දෙන්න ඕනේ කියන අදිෂ්ඨානයෙන් යුතුව තමයි මේ කටයුතු බොහොම ඉක්මනින්ම සූදානම් කරගන්න යුතුනේ. පුණ්‍ය ආනුමෝදනා කරනවා මේ කටයුත්තට සහයෝගය ලබා දීම පිළිබඳව හැමදෙනාටම. හාමුදුරන් වහන්සේ නමක් කියනවනම් කවුරු හරි යමක් කමක් තිබෙන දායකයෙකුට කියනවනම් අපේ දායක මහත්වයෝ මෙන්න මේ දේ අපි මෙන්න මේ අසරණ පවුල වෙනුවෙන් ඉටු කරමුද කියලා ඇහුවොත් අනිවාර්යෙන් ඒ දායක මහත්මයා ඒ යුතුකම ඉෂ්ට කරන්න පැකිලෙන්නේ නැහැ. මම මේ වෙලාවේදී රටවටේ සිටින ශ්‍රී ලංකාවේ සිට සියලුම විහාරස්ථානවල ගෞරවනීය අපේ හාමුදුරන් වහන්සේලාට ආරාධනා කරනවා මනුස්සත්වයේ සත්කාරයත් සමග සම්බන්ධ වෙලා ඉදිරියේදී අපේ ජනතාව වෙනුවෙන් හාමුදුරන් වහන්සේලා පෙළ ගැහිලා මේ ජනතාවට සේවය කරන්නට මෙවැනි අසරණ පවුල් වෙනුවෙන් ඉන්න නිවසක් සකස් කරලා දෙන්න අටයුතු කරමු කියලා.